ඔන්න අදත් මම fair intense 1 and 2 පිළිබඳව කතා කරන්න ආවා. ඇත්තටම අද දවසේදී අපි ගොඩක් කතා කරන්න යන්නේ fair intense 1 එක ගැන. ගොඩක් අවශ්‍යතාවයන් තියෙනවා මේ cream එකේ. මොකද අපි ගොඩක් වෙලාවට හොයන දේ මෙන්න මේ cream එක ඇතුලේ තියෙනවා. අපි හැමදාම කියනවා triple action cream එකක් කියලා fair intense 1 කියලා කියන්නේ. ඒ නිසා අද ඔයාලට පුළුවන් වෙවි ඔයගලන්ට පේනත් ඇතිනේ මම අද මේකප් වකුත් නැහැ. ඔයගලන්ට අද මම පෙන්නනවා මේ ක්‍රීම් එක ඇප්ලයි කරලා මේක ෆවුන්ඩේෂන් එකක් හැටියට මොන විදිහටද ඔයගලන්ට පේන්නේ කියලා පෙන්නලා ඊට පස්සේ පොඩි ලයිට් මේකප් එකක් දාලා මම මොන විදිහටද ලස්සන වෙන්නේ කියලා අද කියලා දෙන්න යන්නේ. Fair Intense 1. ඔන්න මම ඔයගලන්ට කියවන කාලෙත් මේක ට්‍රිපල් ඇක්ෂන් කියලා. මේ ක්‍රීම් එක ඇප්ලයි කරනකොට අපිව අවුවෙන් පරිස්සම් කරනවා. ඒ වගේම අපේ හැම ලස්සන කරනවා. ඒ කියන්නේ පෝෂණය කරනවා. ඒ වගේම සුදු කරනවා. ඉතින් මේ හැමදේම ලැබෙන මේ ක්‍රීම් එක ඇප්ලයි කරන හැටි තමයි මම ඔන්න කියලා දෙන්නේ. අපිට අවශ්‍ය ප්‍රමාණය විතරයි අපේ ෆේස් එකට ඕන කරන ප්‍රමාණය විතරයි අපි ගන්නෙ. මේ හොඳටම ඇති. දැන් මේ ක්‍රීම් එක ගත්තා. අපි මුහුණට ඕනම දෙයක් ආලේප කරන ක්‍රමයක් තියෙනවා නේ. මේ විදියට. ඔන්න ඔය විදියට අපිට පුළුවන් මුහුණේ හැමතැනම දාගන්න වැඩිත් එක්ක. ඒ ටික අපි පොඩ්ඩක් අසේ ගා ගන්නවා. අපිට පුළුවන් ඊට පස්සේ ක්‍රීම් එක මෙන්න මේ ආකාරයට පොඩක් උඩකට මේකට අඩු ප්‍රමාණයක් ගත්තත් කමක් නැහැ. දැන් ඔයගලන්ට පේනවා ඇති මේ ක්‍රීම් එක දාගෙන යද්දි ඔයගලන්ට පේනවා ෆවුන්ඩේෂන් එකක් වගේ ස්කින් එකේ තියෙනවා. දැන් අපිට මේකටම උඩින් ඕන නම් මේකප් එකක් නැතුව අපිට ලිප්ස් කලර් කරලා ලස්සනට ඇස් දෙක විතරක් ලස්සනට කලර් කරලා යන්න පුළුවන් කම තියෙනවා. බලන්න කොච්චර ලස්සන ෆිනිෂ් එකක් දෙන්නේ කියලා. මේ තමයි CCUK ෆවුන්ඩේෂන් එක. මම දැන් මේ පාවිච්චි කරන්න යන්නේ කම්පැක්ට් පවුඩර්. ඕගලන්ට මම හැමතිස්සෙම කියන දෙයක් තමයි අපේ ස්කින් එකේ මොයිස්චර් ගතිය තියෙන තාක්කල් අපේ ස්කින් එක හරි තරුණයි. ඒ නිසා මම දැන් ඔයගොල්ලෝ දැක්කනේ ඔගලන් දැක්ක මම පාවිච්චි කළේ මොකද්ද කියලා fair intense 1 විතර මේ ඒ ෆිනිෂ් එක විතරයි. දැන් මම මඩ පොඩි ගමනකුත් යන්න තියෙන නිසා මම මොකද කරන්නේ මෙන්න මේ පවුඩර් කම්පැක්ට් එක මම පාවිච්චි කරන්නේ යන්නේ. දැන් මම ගන්නවා මගේ ස්කින් එකට ගැළපෙන එක. ඒක ඔගලන්ටත් පුළුවන් ඔයාලගේ ස්කින් එකට ගැළපෙන ඕනම මම හිතන්නේ මෙතන තියෙන කලර්ස් වලින් ඔයාලන්ට පුළුවන් ඔයාලගේ සාහමට ගැළපෙන මේ කම්පැක්ට් පවුඩර් එක තෝරගන්න. දැන් මට හිතනවා මෙන්න මේ කලර් එක මට ඕකේ වෙයි කියලා. ඉතින් මේක ලස්සනයි. මම එකට පවුඩර් එක දාන්න බ්‍රෂ් එකක් පාවිච්චි කරනවා. ඉතින් මෙන්න මේ විදියට. ඔයගලන්ට ඕන නම් මේක පුළුවන් පොඩි මේ ස්පොන්ජ් එකකින් වගේ දාන්න. මොකද මේකට මෙන්න පොඩි ස්පොන්ජ් එකක් ඒකෙන් යූස් කරන්නත් පුළුවන්. ඉතින් ඔන්න මේ විදියට මම මගේ මූණ පවුඩර් කරගන්නවා. මේ තියෙන්නේ CCUK නිෂ්පාදන පෙළට ආපු අලුත්ම සමාජිකයෝ ටික. ලිප් එකට එතකොට අයි එකට පාවිච්චි කරන්න පුළුවන් ඩිෆයිනර්ස්. ඒ වගේම මේ දේවල් පාවිච්චි කළාම වෙනදට වඩා ඇස් දෙක ලිප් එක තවත් බ්‍රයිට් කරනවා. ඒ නිසා මම මෙතනින් තෝරගන්නවා බ්ලැක් එක හොඳයි කියලා. මමගේ ලිප් එක වටේ ලයින් එක හදාගන්න ලිප් ඩිෆයින් එක ගන්නවා. ඔන්න මම දැන් තෝරගන්නේ මගේ ලිප් එකට CCUK matte section එකේ තියෙන බොහොම ලස්සන කලර් එකක්. නේද? කොහොමද මගේ ලුක් එක? මෙතෙන්ට එන්න පොඩි වෙලාවයි ගියේ. ඔයගලන් දැක්කනේ මම ඉස්සෙල්ලාම පාවිච්චි කළේ fair intense 1 එක. ඒකෙන් ආපු ලුක් එක ගොඩයි. ඊට පස්සේ මම පාවිච්චි කළා CCUK ඔයගලන් ගොඩක් ආස කරන compact powder එක මගේ ස්කින් එකට ගැලපෙන වර්ණය අරගෙන මම ඒක බ්‍රෂ් එකකින් ආලේප කළා. ඊට පස්සේ මොකද කළේ? eye define එක ගත්තා. eye define එක තමයි මගේ මේ ඇස් ගොඩක් ලස්සන කළේ. ඊට පස්සේ මම කළේ lip define එක. lip define එකෙන් මගේ line එක හදාගත්තා. ඒ වගේම CCUK matte ලස්සන කලර් එකක් ස්කින් කලර් එකට හුරු ලිප් කලර් එකක් දැම්මා. ඉතින් දැන් මට ඕන දියාවක යන්න පුළුවන්. එහෙමනම් මට තව පොඩි ගමනක් යන්නත් තියෙනවානේ. මම ගෙලෙනවා. bye.